නැවත වතාවක් අපි ඔබ සමගින් එකතු වෙලා ඉන්න ඉතින් මේ සුන්දර ඉරිදාවට කොයි තරම්නම් අර්ථකථන දෙන්න පුළුවන්ද නේද? උදෑසනම බොහොම ප්‍රබෝධමත්ව, චව සම්පන්නව කොහොමද මේ දවස ගත කරන්න කියලා අපි කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඔබගේ පතට පොතට තියෙන උනන්දුව නැතිනම් ඔබ කොයි තරම්නම් දේවල් එකතු කරන්න ඕනද මේ සමාජයත් එක්ක ගැටෙන්න කියන කාරණාව ගැනත් කතා කළා. ඊළඟට අද රතු වෙනදන් ආවේ. මට හිතුණා රතු හොඳයි කියලා. එයි? එයි? රතු සාමාන්‍යයෙන් අඳින්නේ අර දෙවෙනි ගමනට නේද? ආ එහෙම කියමනක් තියෙනවා. හැබැයි ඒක ගැන අපිට කතා කරන්නත් පුළුවන් අද දවසේදී. යුවතියක් කියලා කියන්නේ මේ හරි ලස්සන මනාලියක් බවට පත් වෙන දවසට කියන පුරුදු වචනයක් තියෙන්නේ ලියන් මනාලියන් කරන කියලා. අන්න හරි. අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා මේ විදිහටම ලියන් මනාලියන් කරන කෙනෙක් සමගින් එපමණක් නොවේ ඇය සූදානම් වෙලා ඉන්නවා අපට මනාලියක් බවට පත් කරන්න සූදානම් වෙලා ඉන්න තවත් ලස්සන සුන්දර අදහස් ටිකක් රහස් ටිකකුත් කියලා දෙන්න. මේක සාමාන්‍යයෙන් අර ගෝණි එළුවා වගේ එහෙම නැත්නම් අර මාරකලිදේ දාවන තරංගේ වගේ වහගෙන ටිකට් එකක් අරගෙන කියලා දෙන වැඩක් නේ. හැබැයි ඔන්න මේ මැජික් එක තමන්ගේ තියෙන දක්ෂතාවය ඇය ගාවට එන්නෙම ලස්සන වෙන්න මේ ප්‍රධානතම දේවල් ටික ලස්සන කරගන්නනේ මනාලියකගේ ඒ ටික ලෝකෙටම පෙන්වලා දෙන්න හදන්නේ රහස් ටික එලි කරන්නයි හදන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වසර ගණනාවක් මේ රටේ බොහෝ දෙනෙක් ලියන් මනාලියන් බවට පත් කරපු දේවිකා බණ්ඩාර මහත්මිය ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. අයිබුවන් අසංග අපි එහෙනම් මේ ලිය මනාලියක් බවට පත් කරමු. අපි දැන් මොකද කරන්න හදන්නේ? ඒ කියන්නේ දෙවෙනි ගමනට සූදානම් වෙන යුවතියක් විදිහට තමයි මම මනාලිය හැඩගන්වන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ප්‍රදීපා දිසානායක ප්‍රදීපව අද හෝම් කමින් බ්‍රයිට් කෙනෙක් විදිහට ලෑසි කරන්න සූදානම් වෙලා තියෙනවා. මම බටහිර ආරේ ඔව් ෆ්‍රොක් එකක් අඳලා තියෙනවා. මේ හෙයාර් ස්ටයිල් එකක් මම කරගෙන ඇවිල්ලා තියෙනවා. මම ඇත්තටම මේකප් එකේ බේස් එකක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි අයි මේකප් එක සහ ලිප් මේකප් එක කරගන්නේ කොහොමද කියලා ඔබත් එක්ක බෙදාගන්නයි දැන් සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ ෆිනිෂින් එක කියන එක නිමාව එන්නේ එතනින් නේද? ඔව්. එතනින් තමයි. ඒ කියන්නේ සුන්දර බව යුවතියගේ විශේෂයෙන්ම තියෙන ෆීචර්ස් වඩා ඔප්නැං වෙන්නේ ඒ මේ අයි මේකප් එක ඉතාම ලස්සනට කරා. මොකද මනාලියක් අසංග S2 ගොඩක් වෙලාවට කතා කරන්නේනේ. ඉතින් අපි S2 තමයි වැඩිපුර අවධානයක් දීලා ඉතා ලස්සනට කරගන්න ඕනේ. ප්‍රධානම මේකප් එකේ ප්‍රධාන අංගයක් විදිහට සලකන්න පුළුවන්. මම හිතන්නේ මේ දෙවෙනි ගමනට පිටත් වෙන්නත් වෙලාව ළඟ නිසා අපි ඉක්මනට වැඩි කරමු. හොඳයි. දැන් මේ කතාබහේදී දැක්කේ මේ අසංග දන්න දේවල් බලන්නකෝනේ. මොනවාද? කොච්චර දේවල් දන්නවද? නෑ ඉතින් විවාහ වෙන බලාපොරොත්තු වෙමින් ඉන්න අය හොයන දේවල් වගේම අපිත් හොයනවා. හොයනවා නේ. ඒක තමයි මං හිතන්නේ මේ සිල් දෙනාටම වැදගත් වෙන කරුණු කාරණාවන් තියෙන විශේෂයෙන් මේ ආධුනිකයි කියලා මේ රූපලාම ශ්‍රේෂ්ඨත්වයේ එකතු වෙලා ඉන්න කට්ටියට නම් තවත් වැදගත් වෙවි අපි මේ කතාබහ කරන දේවල්. අපි සූදානම්. හරිම වැදගත් නිසා අපි ඉක්මනින්ම බලමු. හරි. මම මුලින්ම අයි මේකප් එක කරගන්න යන්නේ මාර්ග. ඉස්සලාම මෙයා ඇඳලා තියෙන රතු වර්ණයෙන් යුතු ගවුමක්. මං ඒකට ගැළපෙන්න රතු වර්ණයෙන් යුතු අයි ෂැඩෝ එකක් මුලින්ම ඇසේ කෙළවරට ආලේප කරනවා. ඒතර කෙළවරේ සිට තමයි ආරම්භ කරන්න ඕනේ. එහෙම නීතියක් නැහැ. ෆයිනල් ෆිනිෂ් එක තමයි තියෙන්නේ. ඒ ඔබේ ශෛලියනේ. ඔව්. ඔයා කරනවා නම් ඒක බැදී පටන් ගන්න පුළුවන්. දැන් අපි ඕකනේ අර ගීතේට කියන්නේ නේද? රතු රෝසයි මුහුණ පුරා කියලා අර රතු පැහැති රෝස මල් වල තියෙන පැහැය ටිකක් මූණෙන් උද්දීපනය කරනවා. අපි අයි මේකප් එක මාර්ග ඇත්තටම S2 එකම වෙලාවේ අපි ඉවර කරගන්න ඕනේ. ඒ කියන්නේ එක ඇහැක අයි ෂැඩෝ සම්පූර්ණයෙන්ම ඉවර කරලා ඊළඟ ඇහැ කරන්න යන්නේ නැහැ. අපි පුළුවන් තරම් S2 බැලන්ස් වෙන විදිහට S2 අයි ෂැඩෝ එකවර ආලේප කරගන්න ඕනේ. එතකොට අපිට ඒ ෂේඩින්ග්ස් වෙනස් වෙන්නේ නැහැ. එක ඇහැක් එක කලර් එකක් අනිත් ඇහැ වෙනත් කලර් එකක් ඒ වගේ වෙන්නේ නැතුව S2 එකම ෂේඩ් එකකට කරගන්න නම් අපි එකම වර S2 අයි ෂැඩෝ ගාලා ඉවර කරගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම කෝණ එක රෙඩ් ටච් එකක් තියෙන අයි ෂැඩෝ එකක් ආලේප කරා. මම ඒ එකම උඩ බලන්න ප්‍රදීප ඇහි ලෝවර් ලෑෂ් ලයින් එක, ඒ කියන්නේ ඇහි මේ යට SPH2 තියෙන ලයින් එකෙත් මම රෙඩ් ටච් එක පොඩ්ඩක් එකතු කරනවා. එතකොට ඇහි පෙනුම තවත් ලස්සනට පේනවා.
දැන් දේවිකා වැඩේ කරන ගමන්ම උත්තර දුන්නත් කමන්නේ බොහෝ වෙලාවට තියෙන මැසිවිල්ලක් තමයි දැන් ප්‍රධානිය. දැන් ඔබේ ආයතනය ගත්තාම දේවිකා මේකේ සම්පූර්ණ අවසානය එහෙම නැත්නම් නිමාව සිද්ධ කරනවට තමයි හුඟක් මනාලියෝ කැමති. දැන් ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? දැන් හුඟක් වෙලාවට අනික් අයට දීලා ප්‍රධානිය නිකන් හිටියොත් එහේ මේ වැඩේ හරියට එන්නේ නැහැ. මේ නිමාව. නිමාව හැමතිස්සෙම ඔබේ අතින්ද නිම වෙන්නේ මනාලියේ. අනිවාර්යෙන්. මොකද මගේ ළඟට එන හැම දැන් සමහර වෙලාවට එකම දවසේ වෙඩින් දෙකක් තුනක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේ හැම මනාලියක්ම මට කියන්නේ අනේ ඔබගේ අතින් මගේ අවසාන ඒ කියන්නේ සියලු කාර්යයන් ඔබගේ අතින්ම සිද්ධ කරන්න කියලා. ඉතින් ඇත්තටම එහෙම එකම දවසේ ගොඩක් කාර්යයන් එක වෙලාවක් ඇතුළත කරගන්න අමාරුයි. ඒක නිසා මේ ටේබල් එකක් හදලා ෂෙඩියුල් කරන්න. එහෙම වුණොත් හුඟක් පාන්දරින් මනමාලියට එන්න වෙනවනි සලෝන් එකට. ඒක නිසා ඇත්තටම මගේ ඇසිස්ටන්ට්ස්ලා ගොඩක් මට සහාය දක්වනවා. මම විදිහටම ඒ කියන්නේ මම එංගලන්වත් මගේ යන රටාවටම මම පුහුණු කරලා තියෙන්නේ. හැබැයි හැම කෙනාගේම විශේෂයෙන්ම හෙයා ස්ටයිල් එක මේකප් එකේ ෆයිනල් ෆිනිෂ් එක මගේ අතින්ම තමයි එන්නීම වෙන්නේ. මොකද නැත්තම් මනමාලි සතුටු නෑ. ඒක නිසා අසංග ඒ වගේම මේ අපි මේ දේවිකත් එක්ක කතා බහ කරන අතරවාරදී කතා කළේ මේ අපි බොහෝ දෙනාගේ වැඩිපුරම කැමැත තියෙන්නේ මේ මේකප් එකට. මේකප් එකට කියන්නේ සාමාන්‍යනුත් අපි කොහේ හරි මෙවැනි උත්සව අවස්ථාවකට සහභාගි වෙනවා නම් නැතිනම් සාමාන්‍ය ගමනකට වුණත් අපි මේකප් එකක් සාමාන්‍ය එහෙම ගොඩාක් මේකප්ස් දැක්ක අපිනේ. ඔව් ගොඩයි කම් ටෙලිස් තුලි අනිවාර්යෙන්ම. ඉතින් දැන් මේ හැම කෙනාටම වැදගත් වෙන කාරණාවක් තමයි අසංග ඇත්තට මේකප් එකක් කියන කාරණාව. එතකොට මේක ඇතුලේ විවිධ අංගෝපාංගත් එක්ක විවිධ ක්‍රමයන් එක විවිධ රටාවන් එක ඕන් තමන්ගේ මේ ලස්සන වීම නැත්තම් ලියන් සුරලියන් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ කතාවත් එක්ක මට අර රයිගම් ටෙලිස් 2019 පිළිබඳව කතා කරද්දී අපි සියත ටීවී රවුම වැඩසටහන හොඳම විශේෂාංග විචිත්‍රාංග වැඩසටහන විදිහට සම්මානයට පාත්‍ර වුණා. මම හිතන්නේ සියත පවුලට ඒක ලොකු සතුටක්. ඒ වගේම විශේෂ නිර්දේශන් කීපයකටම අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසා සම්මානනීය නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ. විශේෂයෙන්ම අපව ජනප්‍රිය කිරීමට අපට මේ සම්මාන ලැබීමට බොහෝ දේ කරේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබ. ඒ නිසා අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ තමයි අපේ ශක්තිය. ඔබ තමයි අපේ හුස්ම. ඒ නිසා අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ හොඳම දේ ඔබට දෙන්න. අර හොඳම දේ දරුවන්ට වගේ හොඳම දේ සියතෙන් ප්‍රේක්ෂකාගාරයටයි. ඒ නිසා මේ කරන්නේත් ඒ වගේම තවත් වැඩ. ඔව් හොඳම දේ. දැන් ඔය කතා බහ කරනකම මේ අපි දේවිකා මහත්මිය කතා කරමුද? තවත් ක්‍රමයක් නේද මේ කරගෙන යන්නේ? ඔව් දැන් මම අයි ලිඩ් එක මැදට ලයිට් පින්ක් ෂේඩ් එකක් එකතු කරා. ඒකම ඒ අයි ෂැඩෝ එකේ පොඩි ෂයින් එකක් තියෙනවා, ග්ලිටර් ටච් එකක් තියෙනවා. එතකොට අර මනාලියගේ ඇස් දෙක පොඩි දිලිසෙන ගතියකින් යුතුව අපිට නිමා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම උඟුලු දන්නවා ගොඩක් වෙලාවට කියන්නේ හෝම් කමින් ෆන්ක්ෂන් තියෙන්නේ ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ. එතකොට හුඟක් ලයිටිනුත් එක්ක මනමාලිගේ ඇස් දෙක දිලිසෙන ගතියක් තියෙනකොට තවත් එයාගේ පෙනුම ලස්සන වෙලා පේනවා. මම ඒක නිසා හින්දා වෙන්න තියන අදලි ප්‍රේමදාස කියලා තිබ්බේ දිලිසෙන දෙනත ඔබේ නෑ අමතක වෙන්නේ කියලා. ඒ මේ කාරණාව. නෑද නිකන් ඇස් දිලිසෙන්නේ නෑනේ. අර මේ දේවිකා හරි අපුරු කතාවක සංග ඉදිරිපත් කරා. මේ මනාලියන් ඇස්වලින්නේ කතා කරන්නේ. ඔව් අපිට මුලින්ම මේ ඇස්වලින් තමයි හිතෙන කතා කරන්න. අමාරු විදන ප්‍රශ්න අහන්න එපා. ඒක හරි අමාරුයි කියන්න. තාම විවාහ වෙලා නැහැ නේ. මන් නැදෙන් අසංග විවාහ වෙලා තියෙනවා නහක් කියන්නක බලන්න. ඔච්චර කල්ද? එදා කතා කරේ කොහොමද? මම අහන්නේ ඔබ දකින්න විදිහ. හරි ඉතින් හරි දැන් අපි මේ දැන් මම මේ වෙලාවේ මේ යුවතියගේ මේ ඇහේ අපි කියන වෝටර් ලයින් එක කියලා කාජල් ආලේප කරන ලයින් එක. ඒ ලයින් එකේ මම කළු පාට වර්ණයේ සියුම් ඉරක් වගේ රේඛාවක් අඳිනවා. ඇත්තටම අපි බ්‍රයිඩල් එකක් يعني බ්‍රයිඩල් මේකප් එකක් කරනකොට ඒ සඳහා භාවිතා කරන නිෂ්පාදන ඉතාම උසස් ගණයේ නිෂ්පාදන වෙන්න ඕනේ. විශේෂයෙන්ම මනාලියේදී අපි ඇහැට ආලේප කරන නිෂ්පාදන උසස් වර්ගයේ උසස් තත්ත්වේව වෙන්න ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවට මනමාලියක් සමහරලාට අඬනවා.
ඒ වගේ වෙලාවකදී අපි මේ පාවිච්චි කරන විශේෂයෙන්ම කළු පාට වර්ණ මූණ දිගේ බේරිලා ගියොත් ඇත්තටම මනාලියේගේ සුන්දර බව නැති වෙලා යන්න පුළුවන්. ඊට අමතරව රූපලාවන්‍ය ශිල්පියගේ නමටත් ඒක කැලලක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ දිය වෙන්නේ ඇයට ගාපුව පවණක් නෙමෙයි. අර රූපලාවන්‍ය ශිල්පිනියගේ ප්‍රවීණත්වයත් එක්ක තමයි දිය වෙන්නේ. දිය වෙලා යන්නේ. අන්න ඒක නිසා ඇත්තටම මම බලන් ඉන්න ඒ කියන්නේ නවකයන්ට කියන්න කැමතියි විශේෂයෙන්ම අපි අයි මේකප් එක සඳහා පාවිච්චි කරන සියලුම අයිලයිනර්ස්, මස්කාරා, කාජල් පෙන්සිල් මේ හැම දෙයක්ම වෝටර් ප්‍රූෆ් නිෂ්පාදන වෙනවනම් ඉතාම හොඳයි. මොකද එතකොට අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මනමාලියක් වෙඩින් එක වෙලාවේ පැය 8ක් විතර වගේ කාලයක් මේකප් එක එයා දරාගෙන ඉන්න ඕනේ. එතකොට මේ දීර්ඝ කාලය ඇතුළත කිසිදු වෙනසක් නොවි මේකප් එක දීර්ඝ කාලයක් තියාගන්න මේ දේවල් හුඟක් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. මේ දේ ටික මනාලය කියලා තව විනාඩි 10කට අඩු කාලයක්ලු තියෙන්නේ පිටත් වෙන්න. නැකතක් තියෙනවනේ. ඔව් නැකතක් තියෙනවා. ඒ නැකතට තමයි මේ සූදානම් වෙන්නේ. මම දැන් අයි ලයින් එක දාන්න යන්නේ. මම ඒ සඳහා ජෙල් අයි ලයින පාවිච්චි කරනවා. හරි. ප්‍රදීපත් ලොකු උනන්දුවකින් සහ මේ බලාගෙන ඉන්නවා අද කොහොමද මා මනාලියක් විදිහට ලස්සන කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඇගිනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ කාර්යභාරයට. තම සියුම්ම කරන්න ඕන දෙයක් මම හිතන්නේ මේක කතා කරනකොටත් කරන්න බෑ අසංග. ඔව් විශේෂයෙන්ම අයිලයින් එක ඉතාම සියුම් බඳින්න ඕනේ. සියුම් කරන්න ඕන දෙයක්. ඒ නිසා මම බාධා කරන්නේ නැහැ ඔබට ඔබගේ ඒ නිසි කටයුත්ත සිදු කරගෙන යන්න. අපි මනාලියේගේ සමීප විශේෂයෙන්ම මේ ලයින් එක අඳිනකොට ඉතාම සියුම් ස්මූත් ලයින් එකක් අඳින්න ඕනේ. මේ ලයින් එක ඇත්තටම ලස්සනට ඇඳේ නැත්තම් මනාලියේගේ පෙනුමේ තියෙන ලස්සන නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා හරිම පරිස්සමෙන් ඉතාම සියුම් ලයින් එකක් තමයි අපි මේ ඇහැ උඩ කොටසට මේ විදිහට කළු වර්ණය ඇඳගත්තේ. දැන් දේවිකා වගේම දේවිකායි අඳිනකොට වඩත් කතා කරන්න බෑ දේව නෑනේ. නෑ නෑ එහෙම නෑ. මට පුළුවන් කතා කරන්න. මට තියෙන ප්‍රශ්න තමයි මේ දැන් දේවිකා නම් මේක ඉක්මනින් ඉක්මනින්ම මේ හැඩ කරනවා නැත්නම් ලස්සන කරනවා. හැබැයි මේ ආධුනික මට්ටමේ ඉන්න කෙනෙකුට නම් මේ අයිලයිනර් එකෙන් ටිකක් වෙලා ගත වෙනවා. ඉතින් ඒ වගේම දැන් අපි ඊළඟට සූදානම් වෙලා ඉන්න මේ මස්කාරානේ. ඔව් දැන් මම මස්කාරා ලේප කරනවා එයාගේ ඇස් පිටහට වල. ඔව් උඩ ඇස්පිහාටු වගේම ඇහි යට කොටසේ තියෙන ඇස්පිහාටුත් අපි මස්කාරා ආලේප කරන්න ඕනේ. මම දැන් ලිප්ස්ටික් ආලේප කරන්න යන්නේ. ඉස්සලාම මම ටිකක් ඩාර්ක් කලර් ලිප් කලර් එකකින් අවුට්ලයින් එක අඳිනවා ලිප් වල. විනාඩි කීපයයි තව තියෙන්නේ මේ නැකතට. ඇගේ තියෙන මේ රතු වර්ණය නිසාම රතු වර්ණයම තෝරාගෙන ලස්සනට ඇගේ තොල්වල ආලේපනය සිද්ධ කරනවා. අවුට්ලයින් එක මම ඩාර්ක් කලර් එකකින් ඇඳලා ඊට පස්සේ මේ ලිප්ස් වල මැද කොටස ඇඳුමේ වර්ණයට ගැලපෙන රතු වර්ණයකින් කලර් කරනවා. සුන්දර මනාලිය අපි අද කතා බහ කරන ගමන් දකින මේ ඇගේ තියෙන මේ මේකප් එක අපි අද දවසේදී පෙන්නන වගේම ඇගේ තියෙන මේ කොණ්ඩේ සම්බන්ධයෙන් කතා කරනවා නම් කොණ්ඩ විලාසිතාව සම්බන්ධයෙන් කතා කරනවා හරිම ලස්සනයි විචිත්‍රවත්. ඒ දෙවලුත් අපි අවසන් වතාවට පෙන්වන්න සූදානම් වෙලා ඉන්න මේ වැඩසටහනේ ඇගේ නිමාවත් එක්කම. ඉතින් හොයි විදිහට ලස්සන යුවතියක් බවට පත් කරන්න සූදානම් වෙලා ඉන්නවා දේවිකා. ඉතින් ඔබත් බලා ගන්න ඔබගේ කැමැත්තක් ආසාවක් තියෙනවා නම් තනියම හෝ අපි කැමතිනේ මේකප් එකක් කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒ හැම කෙනාටමත් වටිනවා මෙන්න මේ ආකාරයට කොහොමද නිසියාකර මේකප් එකක් කරන්නේ කියලා. ඉතින් හැම කෙනාටම වටින දේවල් තමයි අපි කතා බහ කරන්නේ. මේ වෙලාවේ මේකප් එක අවසන් කරලා තියෙන්නේ. අපි අන්තිමටම දැන් මේ විදිහට දේවිකාගේම
අපිට පුළුවන් ශිමා එකක් ලස්සන වෙන්න ඕනේ කියලා කාටන් හිතුණොත් මේ විදිහට මේ පුදුම ලස්සනක් තියෙන ප්‍රදීපගේ මේ 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 ලස්සන මටත් ඕනේ කියලා හිතනවා නම් කෙනෙකුට මනාලියක් වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා දැන් ඔව් සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගන්න තුන ඒ වගේම මේ අසංග තවත් එක් කාරණාවක් මේ ශිම ගැල්ලුවා නේද ඔව් ඔව් ඒ කියන්නේ මුහුණේ highlighting area එකේ අපි පොඩි ෂයින් එකක් තියෙන පවුඩර් එකක් දැම්මා ඒ ශිම එකෙන් එයාගේ මුහුණේ ලස්සන තවත් ඉස්මතු වෙනවා හරි දැන් ඔයත් එක්ක අපි කතා බහ කරමු අර අසංක කිව්ව වගේ මතක් කරන් සූදානම් වෙලා ඉන්න ඔබේ දුරකථන අංකය පවසන්න පුළුවන් නේද ඔය පුළුවන් හරි මගේ දුරකථන අංකය 071 278 28 69 නැවත වතාවක් 071 278 28 69 මේ වැඩසටහන කරගෙන යනකොටම සජීවීව මැදිරියට හැමතුම් වෙනවා ඔබේ දුරකථන අංකය ලබා දෙන්න කියලා. ඉතින් ප්‍රේක්ෂකාගාරයේ ඉල්ලීම ප්‍රේක්ෂකාගාරයේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අපි හැමතිස්සෙම බැඳලා ඉන්නවා. බොහොම ආදරේ. දෙවිකා දෙන් සූදානම් හැගේ මනාලිය පෙන්වන්නට. ඉතින් ඔය තමයි සුන්දර මනාලිය ප්‍රදීපා ප්‍රදීපාගේ ලස්සන තමයි අපි මේ විදිහට දැකගන්නේ. මොකද හිතෙන්නේ මේ වගේ ලස්සන සුන්දර මනාලියක් හැඩගැන්වුවාට පස්සේ දෙවිකා ඇත්තටම ඇත්තටම හරිම තෘප්තිමත් රැකියාවක් මම කරන්නේ රූපලාවන්‍ය ශිල්පියක් විදිහට මේ වගේ ලස්සන නිර්මාණයක් අපේ ඇතින් ඉවර වෙනකොට ඇත්තටම හිතට ලොකු තෘප්තියක් සහ සතුටක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ විශේෂයෙන්ම මේ මනාලියගේ සුන්දර දවස ලස්සන දවස බවට ඇයපත් කරා කියලා ඒ ආදරෙන් ලබා දෙන්න වූ වචන පෙළ අති උත්කර්ෂවත් නේද? දැනෙන දේ හිතට දැනෙන විදිහ ඔව් මහර්ගය ඒක තමයි. ලාක් වටිනවා. ඉතින් මම මනමාලියන් හැඩ ගැනීමට අමතරව රූපලාවන්‍ය පාඨමාලා සිසුන් සඳහා උගන් මෙහෙවනු ලබනවා. මගේ රූපලාවන්‍ය ගාරේ සහ ඩ්‍රීම් රෝන් රූපලාවන්‍ය පාසලේ මම ඉගැන්වීම් කටයුතු කරනවා. හරි. ඔන්න එහෙනම් ඇගේ අපි දුරකථන අංකයත් සඳහන් කරා. ඔබටත් පුළුවන් ඇයව සම්බන්ධ කරගන්න සුන්දර ලස්සන මනාලියක් වෙන ළඟදීම හීන දකිනවා නම් ඔබට පුළුවන් ඇයත් සමගින් සම්බන්ධ වෙන දුරකථන අංක මාර්ගයන් ඔස්සේ. දැන් මේ සියලු දේ කරන්නට ඇගේ පළපුරුද්ද මේ තරම් කෙටි වෙලාවක් තුරදී මේ විදිහට ලස්සන කරන්න හැකියාව ලැබුණේ ඇගේ සැබවින්ම කළපුරුද්ද පළපුරුද්ද නිසා. එනිසා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී දේවිකා බණ්ඩාර මහත්මියට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ඉන්න බොහෝ තරුණියන් ලියන් මනාලියන් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා බොහොම සුති අපිත් එක්ක මේ උදෑසන බොහොම සතුටින් බොහොම උද්‍යෝගයෙන් මේ කටයුත්තට සහභාගී වුණාට ආයුෂ බොහෝ වේවා කියලා ඔබට බොහෝ දේ කරන්න ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රදීපාති සනායක ඔබටත් බොහොම සුති අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි මේ අසංග මහර්ග බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.